ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ගෑස් එක්කම සිමෙන්ති සහ තිරිඟු පිටි මිලක් නැගී ලීටර 1257කින් සහ ලාෆ් 984කින් ගෘහස්ත ගෑස් සිලින්ඩර් ඉහළයයි සෙසු සියලු කාණ්ඩවල ගෑස් සිලින්ඩර් මිලත් ඉහළයයි තිරිඟු පිටි මිල රුපියල් 10කින් නිහලයයි සිමෙන්තිත් රුපියල් 93කින් නැගී ගැසට් එකක් ගහලා මිල අඩු කළාම කියනවා පෝලිම් කියලා ගැසට් එක ඉවත් කළාම පෝලිම් නෑ ගාන වැඩි කියනවා කොහොම කළත් චෝදනා ඇමති එස්එම් කියයි ලංකාවේ එක දිගට වැඩ කරන මැෂින් එක රජයේ මුද්‍රණාලයේ ගැසට් ගහන මැෂින් එක බන්දුලාල් පවසයි डेल्टा कोविड प्रभेदय यालित रट तुल मतुविय हकी निसि सौख्य मार्ग उपदेश अनुगमनय करन्न विशेषज्ञ वैद्य हेमंत इल्लाई सरस विशिसुंट कोविड मर्दन एन्नत लबा दीम आरंभेई तवत कोविड मरण 35ක් समस्त मरण 13331 दक्वा इहलट कोटि 3000 से अकुणु सन्नायकये हेनगेडिय प्रथमेन देशीय पुवत පාලනයෙන් ගිලිහුණු භාණ්ඩ මිල ජනතාවට දැඩි පීඩාවක් එල්ල කරමින් තිබෙනවා. ගෑස් තිරිඟු පිටි මිල සහ සිමෙන්ති මිල ඉතා විශාල ප්‍රතිශතයකින් මේ වන විට ව්‍යාපාරිකයන් විසින් ඉහළ දමා අවසන්. ගෘහස්ත ලීටරෝ ගෑස් රුපියල් 1257කින් සහ ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ දමා තිබෙනවා. ඉන් නොනවතින ඉහළ යන භාණ්ඩ මිල සිමෙන්ති සඳහා බලපෑ මෙල්ලකලේ රුපියල් 93කින් මිල ඉහළ දමමින් असरण मिनिसोन वेलक देखाक सारिकर गैनीमट रोटियाक पुच्चगान्न तिरिंगु पिटी किलोबाक रुपयाल दहायकिन इहल देमीमटाई राजुए लबादुन अवसरेन व्यापारिकेन खटयुतु करेत्ते අද සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක මිල ඉහළ දැමීමට ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලීටරෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින් ඉහළ නඟුවා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 2750ක් ලෙසයි. ලීටරෝ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1101ක් වනවා. ඊ මැදම රාත්‍රියේ සිට ලීටරෝ කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 520ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලාෆ් ගෑස් සමාගමද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ නඟුවා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නඟුවා ඇති අතර එහි නව මිල රුපියල් 2840ක් ලෙස ඉහළ ගියා. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 393කින් ඉහළ නඟුවා ඇති අතර එහි නව මිල රුපියල් 1136ක් දක්වා ඉහළ යනවා. ලාෆ් ගෑස් සමාගම පසුගිය අගෝස්තු මාසයේදීද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 363කින් සහ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් ඉහළ නැගීමට පියවර ගත්තා. ගෑස් මිල ඉහළ යාමත් සමග පරිභෝගිකයින්ට නව මිලට හිඟයකින් තොරව ගෑස් සිලින්ඩර් අලෙවි කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පරිභෝගික ජනතාව දැක්වුවේ මෙවන් අදහසක්. 2850ක් ගත්තා. සපයි ගේර හොන්ටි කෝදායි. ඔව් අපේ දුන්නා ඉතින් දැන් දෙ මොනව කරන්නේ? මේ මොනව වෙන්න කියලා දන්නේ නැහැ. මැරෙන්න තමයි තියෙන්නේ. මෙලඳන්න ඕන ඕන නෑ මෙලඳ බිස්නස් කරන්නේ. ඒකයි කරලා තියෙන්නේ. මම ගියත් තමයි අපිට ජීවත් වෙන්න මාර්ගයක් නම් හම්බ වෙන්නේ නැහැ. 2850ක් කියන්නේ ඉතින් අපිට උරුදු දෙන්නේ නැහැ කොහොමද? ඉස්සර තිබුණු ගානටත් අමාරුවෙන් අපි ගෑස් එක ගත්තේ. හැමදේම ගන්න ගියාම සැප දැනෙනව හොඳට. එසේම තිරිඟු පිටි කිලෝවක මිලද රුපියල් 10කින් ඉහළ දැමීමට සෙරන්ටිප් සමාගම තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි ඉහළ යාම සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදන හිමියන් දැක්වුවේ මෙවන් අදහසක්. දැන් පිටි මිල ගාන වැඩිලා දැන් පාන් බනිස් ඔක්කොම ගණන් වැඩි ගියා නම් දැන් ගෑසුත් ගණන්. ඒක දැන් සාකච්ඡා කරලා තමයි වැඩි කරලා තමයි දෙන්න වෙන්නේ. කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ නැගීමටද තීරණය කළ බව සංස්ථා සිමෙන්ති සමාගම පවසනවා. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල 1098ක් දක්වා ඉහළ ගියා. මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල සටහන් වූයේ 1005ක් ලෙසයි. කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබුවා. ඒත් සමගයි නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් කටයුතු කර ඇත්තේ. භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන්
මේ ලෝකයේ පවතින ප්‍රායෝගික යථාර්ථයන් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැති අය අහනවා ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට ලංකාවෙත් මිල වැඩි වෙනවා නම් ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට ලංකාවෙත් මිල අඩු වෙනවා නම් ලංකාවට ආණ්ඩුවක් තිබිල මොකටද කියලා ආණ්ඩු තිබෙන්නේ රටක ජනතාවට දරාගත නොහැකි ජීවන වියදමක් එන විට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද තුලින් උද්ධමනය පාලනය කරන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ ආණ්ඩුවකට ලෝකේ ඕනෑම රටක පාලනය කළ හැකි හා පාලනය කළ නොහැකි කියලා සාධක දෙකක් තියෙනවා පාලනය කළ නොහැකි සාධක ආණ්ඩුව කාගේ තිබුණත් පාලනය කරන්න බෑ මිලපාලනේ අයින් කරා කිරිපිටිවල ගෑස්වල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලපාලනේ අයින් කළා ගැසට් එක ආපහු ගැහුවා අද ලංකාවේ නොකඩවාම එක දිගට දුවන එකම එක මැෂින් එකයි ඒ ආණ්ඩුවේ රජයේ මුද්‍රණාලයේ ගැසට් ගහන මැෂින් එක විතරයි දැන් කිරිපිටි ටික ගන්න මිනිස්සු පොලිම් වල ආණ්ඩුව ගෑස් පෙන්වන්න ලේසි ආණ්ඩුව මේක අහන්න සූදානම් නැත්නම් උද්ඝෝෂණ කළා විරෝධතා කළා මේ ආණ්ඩුවේ ඇස්සරවන්න විපක්ෂයක් හැටියට අපි ලේසි රජයක් තියෙන හින්දා තමයි ගැසට් පත්‍රයක ගහලා අපි ජනතාවට සහන දෙන්න උත්සාහ කරේ ගැසට් පත්‍රයක් ගහලා මිල අඩු කරනකොට කිව්වා පොලිමක් ඇති වෙනවා කියලා මිල අඩු කරන්න ඒ වගේ දෙයක් කරමු ස්වභාවිකයි පොලිම ඇති වෙනවා ඒ පාර අපි ගැසට් පත්‍රය අවලංගු කරා ඊළඟට සිමෙන්ති ඒ වගේම කිරිපිටි යකඩ දේවල් වලට ගැසට් පත්‍රය ඉවත් කරා ගැසට් නිවැරදි ඉවත් කරපුවා දැන් පොලින් නැහැ ගාන ටිකක් වැඩි වෙලා තියෙනවා ජනතාව මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය තමයි උදේට තේ එකක් බොනකොට දවසේ වියදම ලංකාවේ ඩොලර් මිලියන 1යි උදේට පාන් කාලක් කාලා පරිප්පුත් එක්ක එතෙන්ට යනවා ඩොලර් මිලියන 1ක් දවසේ වියදම මොනවටද තිරිඟු පිටි සඳහා ප්‍රවාහනයත් බරපතල ඛේදවාචකයක තිබෙන්නේ දවසකට සම්පූර්ණ රට දුවනවා නම් තෙල් වර්ග සඳහා ඩොලර් මිලියන 10ක් යනවා එතකොට ඒ නිසා වෙන්නේ නැති පළාත් අතරේ සංචරණ සීමාව තවම තියාගෙන ඉන්නේ මොකද තෙල් දැනට තිබෙන්නේ දින 20කට විතර මගේ මතේ නෙවෙයි තෙල් ඇමති කියන විදිහට බඩුමිල ඉහළ යන එකට හේතුව විශේෂයෙන් පහුගිය වසර ගණනාවක් ගෙනියේ ගිය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් අපි අවශ්‍යයි අපේ නිෂ්පාදන වැඩි කරලා නිෂ්පාදන විශේෂයෙන්ම පිටරට ආයෝජන ගෙන්නගෙන ඒ නිෂ්පාදන පිටරටට ඇලවෙ කිරීමේ ක්‍රමයක් ඇති කිරීම තුළින් අපේ රටේ ආර්ථිකයෙන් ගොඩ ගන්න පුළුවන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් යලිත් රටතුල ඩෙල්ටා වෛරසයේ පැතිරීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර සරසවි සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණය අද ආරම්භ කෙරුණා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වර්තාව. වයස අවුරුදු 20 30 අතර සරසවි සිසුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. අද සිට ලබන සිකුරාදා දින දක්වා තමාට ළඟම පිහිටි විශ්වවිද්‍යාලය වෙත ගොස් එන්නත ලබා ගත හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ. දින 5ක් මේ එන්නත් කරන මධ්‍යස්ථානවල සේවය දරුවන්ටත් අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවලට ලබා දෙනවා. විශ්වවිද්‍යාලවල පමණක් නෙමෙයි මණ්ඩප දෙකක් තියෙනවා. ඒ මණ්ඩප දෙකේදීත් මේ එන්නත ලබා දෙනවා. ඊට අමතරව උදාහරණයක් වශයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පිහිටලා තියෙන්නේ රත්නපුරේ. ඒ නිසා රත්නපුරේත් සබරගමුව විශ්වවිද්‍යාලයට අමතරව එන්නත් කරන මධ්‍යස්ථානයක් පිහිටවලා තියෙනවා. සෑම වෙබ් පිටුවකම විශ්වවිද්‍යාලවල මේ පිළිබඳව තොරතුරු ලබා දෙන්න කියලා සියලුම උපකුලපතිවරුන් ඉල්ලීමක් කළා තියෙනවා ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා අපි සාකච්ඡා ආරම්භ කරන්න විශ්වවිද්‍යාල ආරම්භ කරන දින තීරණය කරන්න දරුවන් අවශ්‍යයි තමන්ගේ අනන්‍යතාවය සඳහා විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරපු තමන්ගේ හැඳුනුම්පත ලබාගෙන එන්න යම්කිසි විදියකින් දරුවන්ට හැඳුනුම්පත නැත්නම් ඒ වෙනුවට ඔවුන්ට ඉදිරිපත් කරන්න පුළුවන් අනන්‍යතාවය පැහැදිලි කරන කුමන හෝ ලියකියවිල්ලක් එම ස්ථානයේදී ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටි කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 35ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 17ක් හා පිරිමි පුද්ගලින් 18ක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,331 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 720 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 526,383ක් ලෙසයි. පවතින තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් යලිත් ඩෙල්ටා ප්‍රභේදය රට තුළ පැතිරිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.
अपे पालन कटयुत प्रतिपल अखटीट अभी बलापुरुत्व संख्या वेड्यूनि नमु दिनपता रोगी पंदाहमन वर्ता प्रमाणेट मेक नग्गे संचरण सीमा सह अनेकुदेवल क्रियात्मक महारह आयत मेक अडुतट गिना दंग आयत अभी दन्ना मे मोहत वनमीट अभी मतकत भागत मे अडुकिन तीयन्यत अपेरटे डेल्टा प्रभेदे एक दनट अपेरटे तीयन वैरस वलिंग सीयट हेतु मत समाज सह आर्थिक क्रियाकारकांगलट इड दुन्नहम एकेदी रोगे पेतिरेन्नट इड देन परिधि हसिरीम रटावल तुलिन तमा मेक वेडी उने कोविड रोगीनु अपिट संपूर्णयेन निदहस वेन्न तव अपि दन्ने दशक गणनावक यन्न इड तियेनवा ए निसा अपि मेकेन आरक्षा वेन्न नम सौख्य पुरुदु पिलिपदीमै वेदगत् वेन्ने कोविड वायरस मर्दने क्रीम सदा क्रियात्मक एन वेडसटाने अर्थे ई दिन कोविशील्ड एन दे पलम मात्राव पुत्कलीन विसिहा दिन कुटात एहि देवन मात्राव पुत्कलीन हार दहस एकसिय पहलुस दिन कुटात लबा दी तिबनवा සයින්ෆාම් එනතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 4621. එහි දෙවන මාත්‍රාවද පුත්කලින් 24309 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ෆයිසර් එනතේ පළමු මාත්‍රාව පුත්කලින් 359 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 9073. මොඩර්නා එනතේ පළමු මාත්‍රාවද පුත්කලින් 135 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. දින 100කට පසු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් වලින් නිදහස් වුණා. කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ඉතිරි කරගන්න රුසියාව රොකට් එන්ජින් පරීක්ෂණ කටයුතු මාසයකට අත්හිටුවා තිබෙනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වෙන සිඩ්නිහි දින 100කට අධික කාලයක් පැවති සංචරණ සීමා ඉවත් කර තිබෙනවා. සිඩ්නිහි ජනගහනය මිලියන 5කට වැඩි. සීග්‍රෙන් පැතිරෙන කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවරට දැඩි බලපෑම් එල්ල කළා. නිව් සවුත් වේල්ස් ප්‍රකාශකෙන් සඳහන් කර ඇත්තේ අවුරුදු 1000ට වැඩි ළමුන් 70%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි. භාවිතයට නොගත් කොවිඩ් එන්නත් විශාල ප්‍රමාණයක් ඉවත දැමීමේ හේතුවෙන් ඊජිප්තුවේ පුද්ගලින් 30 කට අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලින් 30 කොවිඩ් එන්නත් දහස් ගණනක් ජල මාර්ග ඔස්සේ බැහැර කර තිබූ බවයි වාර්තා වන්නේ. ඩොලර් 319,000ක් වටිනා එන්නත් තොග අතුරුදහන්ව තිබූ බවද මාධ්‍ය වාර්තාවන්හි සඳහන්. නියම කර ඇති උෂ්ණත්වයේ ගබඩා කර නොතිබීම හේතුවෙන් තවත් එන්නත් කටල 5000කට ආසන්න ප්‍රමාණයක්ද විනාශ වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊජිප්තු රජය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි ජපානයේ ටෝකියෝ අගනුවර තුල නව කොවිඩ් රෝගීන් 60ක් සහ මරණ 7ක් වාර්තා වී තිබෙනවා. තහවුරු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පෙර දිනයට වඩා 22කින් අඩු වී ඇති බවයි වාර්තා වූයේ. බලධාරීන් පවසන්නේ එම සංඛ්‍යාව මෙම වසරේ වාර්තා වූ අවම රෝගීන් සංඛ්‍යාව බවයි. මේ වන විට ජපානය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා. රුසියාවේ කොවිඩ් රෝගීන් සඳහා විශාල ඔක්සිජන් අවශ්‍යතාවයක් ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව දැනට එරට සමහර රොකට් එන්ජින් නිෂ්පාදන తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කර බව එරට බලධාරීන් පවසනවා. ඒට හේතුව රොකට් එන්ජින් නිෂ්පාදනය සඳහා විශාල ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වීමයි. රුසියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන පරිදි දිනකට දළ වශයෙන් ඔක්සිජන් ටොන් 33ක් සපයනවා. ඒ අනුව ඔවුන් එම සැපයුම తాවකාලිකව අත්හිටුව ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. රසායනික පොහොර ඉල්ලා රටපුරා ගොවි ජනතාව මේ වන විට දිගින් දිගටම උද්ඝෝෂණ සංවිධානය කරමින් සිටිනවා. අදත් රජරට ප්‍රදේශ කිහිපයක මෙවන් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. රජයේ රසායනික පොහොර තහනම් කර ඇති අවස්ථාවක ගොවි ජනතාව තම වගාවන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා. රට පුරා ගොවි ජනතාව මේ හේතුවෙන් පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වූ ආකාරය පසුගිය දින කිහිපය පුරාම අප ඔබට වාර්තා කළා. මැදිරිගිරිය කවුඩුළු වැව ඒකාබද්ධ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් මෙලෙස උද්ඝෝෂණේ නිරත වුණේ තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින්.
ඒ පොහොර ටික ලබා දීලා මේ රටේ ජනතාවගේ බඩ පිරෙන්න බත් ටික ගන්න රටෙන් හාල් නිෂ්පාදනය කරන්න කන්න කපලා ඉවර කරගෙන වැටිච්චි ගොයමේ ගොයම් පැල තමයි මේ තියෙන්නේ ඒකට සාපේක්ෂව වල් පැල ඇටි තමයි මේ තියෙන්නේ අනුරාධපුර රළපනාව ප්‍රදේශයේ ගෝවින්ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ සිය වගාවන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසයි. මේවා රතු ලුණු නෙවෙයි. මේවා බී ලුණු. මේ ලුණු ගොවිතැනේ ඉන්න කට්ටිය මේවට කියනවා නමක් මෝටාර් කියලා. දැන් මේ මෝටාර් වෙලා තියන්නේ අයියේ ආණ්ඩුව කරපු තක්කඩි වැඩ හින්දා. ආ වගෙන් මීයාගෙන් ඌරගෙන් වඳුරගෙන් රිලවගෙන් අලින්ගෙන් බේරලා අපි මේවා ගේන්නේ කොහොමද කියලා උන් දන්නවද? උන්ට තේරෙනවද දුක්? उद्घोषण क्रियात्मक महावेली अधिकारी मगिन आरंभ करोहर निष्पादना महाखाने गोवी तनट योदागनीमट खानेट मेट्रिक टोन अटसिय पनाहक पोहर निष्पादने किरीम मेम व्यापृतियन अपेक्षा किरणवा මූලද්‍රව්‍ය තුන ධනනය කරලා ගුණාත්මක භාවයෙන් යුක්ත කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇතම් කූට මිනිසුන් මුදල් හම්බ කිරීමට විවිධ වංචා විවිධාකාරයෙන් සිදු කරනවා. සාමාන්‍ය මුදල් වංචාකරණයෙන් බැහැරව වෙනස්ම ආකාරයෙන් රුපියල් බිලියන 3000ක පමණ වංචාවකට අත ගැසූ පිරිසකට වැඩ වැරදුනා. ඒ පොලිසිය මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම නිසායි. විදේශීය රටක පුද්ගලයන්ට අලෙවි කිරීම සඳහා රුපියල් කෝටි 30000ක් වටිනා අකුණු සන්නායකයක් මිලට ගැනීම සඳහා ජනතාවගෙන් මුදල් වංචා කළ පුද්ගලයන් 9 දෙනෙකු මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබු අකුණු සන්නායකයක් මෙම පුද්ගලයන්ට පෙන්වමින් එය දිවයිනේ යම් ස්ථානයක තිබෙන බව පවසමින් එය මිලදී ගැනීම සඳහා මුදල් අවශ්‍ය බවත් එය දැනටම යුක්‍රේන් රාජ්‍යයේ ගනුදෙනුකරුවන්ට විකිණීමට සූදානම් කර තිබෙන බවත් මේ වන විට එම විදේශීය ගනුදෙනුකරුවන් රුපියල් කෝටි 30000කට මෙම අකුණු සන්නායකය මිලදී ගැනීමට එකඟ වී තිබෙන බවටත් ඔවුන් විසින් පවසා තිබෙනවා ප්‍රථමයෙන්ම මෙම අකුණු සන්නායකය මිලදී ගැනීම සඳහා රුපියල් 520000 බැගින් එක් පුද්ගලයෙකුගෙන් මුදල් අවශ්‍ය බවත් ඒ වගේම රුපියල් 520000ක් ගෙවන පුද්ගලයෙකුට මෙම අකුණු සන්නායකය විදේශයකට අලෙවි කිරීමෙන් පසු රුපියල් කෝටි 100ක් ප්‍රතිලාභ ලෙස ලබා දෙන බවටත් මොවුන් වංචා සහගත ලෙස පවසා තිබෙනවා. ව්‍යාජ නීතිඥයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් නිල මුද්‍රා සකස් කර ලිපි ලේඛන සකස් කර මෙසේ රුපියල් 520000ක් ගෙවනු ලබන පුද්ගලයන් සමග ගිවිසුමකට එළඹෙනවා. ඊන්පසු මෙම මුදල් වංචා සහගත ලෙස එම පුද්ගලයන්ගෙන් ලබා ගැනීම මෙම සැකකරුවන්ගේ අරමුණ වී තිබුණා. මෙම සැකකරුවන් මහනුවර, කැකිරාව, පදංකඩවල, රත්මලාන සහ වැල්ලම්පිටියන් ප්‍රදේශවල පදිංචි සැකකරුවන් බවට අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි වංචා සහගත පුද්ගලයන් විසින් මහ ජනතාව අසාමාන්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මහ ජනතාවගේ සිත් ඇදියන ආකාරයට වැඩි මුදල් ගෙවන බව පවසමින් ඔබ සතු මුදල් වංචා සහගත ලෙස ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ පිළිබඳව බුද්ධිමත් කල්පනා කළ යුතුයි. රටවටා පුවත් කිහිපයක් දැන් ඉදිරිපැය 24 තුල දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැළුණු දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශයේ වන්දරටු දෙකක් විවෘත කර තිබෙනවා. දොරටු විවෘත කිරීමත් සමග ජලාශයේ පහළ ප්‍රදේශ ජීවත්වන ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. රූපවාහිනී නාලිකාවක පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනක් සඳහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු විද්‍යුත් උපකරණ විශාල ප්‍රමාණයක් රැගෙන වී තිබූ කන්ටේනර් රථයක සුඛෝපභෝගී මෝටර රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. අදාළ කන්ටේනර් රථයේ තිබූ සංගීත භාණ්ඩ ඇතුළු උපකරණ අදාළ ආයතනයේ මැදිරි සංකීර්ණ වෙත රැගෙනමින් තිබූ අවස්ථාවේ හයි ලෙවල් මාර්ගයේ අධිවේගින් පැමිණ ඇති අධි සුඛෝපභෝගී මෝටර රථ දෙකක් අතරින් එක් මෝටර රථයක් අදාළ කන්ටේනරයේ පිටුපස ගැටී තිබෙනවා. සුඛෝපභෝගී රථය කන්ටේනරයේ ගැටුණු සැනින් විශාල ගින්නක් අටගෙන
ගෙන ඇති අතර එම ගින්නෙන් සුඛෝපභෝගී මෝටර් රථය සහ කන්ටේනර් රථය මුළුමුලින්ම විනාශයට ලක් වුණා. අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් හැටන් භගවන්තලාව අලුත්ගම ප්‍රදේශයේදී අඩි 50ක ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. කැබ් රථයේ ගමන්ගත් එක් අයෙක් බරපතල තුවාල ලබා දික්කොයේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට තේ ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩසටහනට අනුව යෝදෑල හරහා රුපියල් ලක්ෂ 500ක වියදමින් නව පාලමක් ඉදිකිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බක්මීගහවත්ත ගම්මානයේ ඉදිකල ප්‍රතිආශ්‍රිත ජලපිරිපහදු මධ්‍යස්ථානීය නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුකේතැන්න මහතාගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උලුකේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වෙනි සේනාංකයට අයත් 7 වන විජේබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කහතොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී කහ කිලෝග්‍රෑම් 1150ක් නිලධාරීන් භාරයට ගත් අතර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සේවා ලබා ගැනීමට බලාපොරොත්තු වන සේවාලාභීන්ගේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කර ගැනීම සඳහා එක් දින සේවාවන් දිවයිනේ පුරා පිහිටි ශාඛා කාර්යාල සඳහා ව්‍යාප්ත කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.